මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාාලි සුවත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සද්ගමුක්කදං දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා නමුස්ස භගවතෝ වරහතෝ සමාද් නමුතස්ස භගවතෝ වරහතෝ සම්මා සබුද්දස්ස. නමුතස්ස භගවතෝ වරහතුෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සුපින් වත්නි. බැම දිනාම මේ වෙලාවේ ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවනය කරන්නට පින්වත්නී බුදුරජාණන් වහන්සකි ධර්මේ දෙවුණුවක් කරා යනවනන් ඒ දෙවුණුවක් කරා යන කෙනට අනිවාරෙන්ම තියෙන්ට ඕන දෙයක් තමයි බාහිර උදව්ව බාහිරින් උදව්වක් නැත්තන් අපට ධරමය තුළින් නැගී සිටිින්ට පුළුවන්කමක් නෑ. බාහිර උදවක් නැතු ැගෙටිනායට තමයි කියන පසේ බුදුරජාන් වහන්සේලා කියලා. එතොටඒ බඳු ආකාරයකට අපට අවබෝධයක් කරයන්න බෑ. මේ කාලේ බුද්ධ ශාසනය ඇතුළතදී ටිකෙන්ික ටිකෙන් ටික අවබෝධය කරා යනවා නං, එ අවබෝධය කරා යන ශ්‍රාවකය විසින් පලවෙනිීෙන් කර්ඩඕන දේ තමයි බාහිරින් සත්පුරුෂය ගුදව්ව තියාගන්න එක එතුට බාහිරින් සත්පුරුෂයා කියල මෙතන අපි හඳුන්වන්නේ බාහිරින් දරමී කියන කෙනා ස්කන්ධ ධාතු ආයතන සම්බන්ධ පටිච්ච සමුපාද කියවීම මතු කරලා දෙන කෙනා කියන එක එයාගේ උදව්ව නැත්තං මොකුත්ම කරගඩ බෑ එයාගේ උදව්ව නැති තැනක මොකක්වත්ම කරගන්න පුලුවන්කමක් නෑ එතුරයාගේ උදව්ව අපට හරිම අවශ්‍ය දෙයක් තරඒ උදව්වත් එක්කම තමා තුළ ඒ කියන ධරමයට තමන්ගේ දෘෂ්ටි අයින්කරගෙන කන්දෙනකමත් තන්ඩෝඩ ඒ තමන්ගේ දෘෂ්ටි අයිංකරගෙන කන්දෙනකොට යා එයා තුළ තේන්ඩෝන ඥානය එක තමන්ට ගලපල බලන්න තමන්ගේ ජීවිතයට ගලපල බැලීමේ හැකියාවත් තියෙන් ලෝට ඔන්න ඔය ටික තිබ්බොත් යම් තැනක යම් තැනක එතකොට යාට තේරෙනවා දැම්මම්ම ඉන්න තත්වෙන් නැගී සිටිින් ලෝන ඇයි මට මෙබඳු අවබෝධයක් නැති වුනොත් මම මාතුල තිනෝ විශාල අනාතකමක් අසරණකමක් ඒ අසරණ කමෙන් මම නැගී සිටින් ලෝන මට වෙන විකල්පයක් නෑමී බුදුරජන්හසු වදාළ විදිහට කෙන්ටික ටිකෙන්ටි ට හිත පුහුණු කරගන්නකමයි මට බිසඳුම කියල යා අර ධර්මය කෙරෙහි බලවත් ඡන්දයක් උපදිනවා ධර්මච්ඡන්දයක් උපදිනෝ තරේ බලවත්ත ලෙස මේ කාලයෙහෙම ධර්මච්චන්දයක් නැත්තේ එකක් තමයි අ නිර්මල නිවැරදි බුද්ධ වචනය අපේ කනට ඇහෙත් නැතිකම අනිත් එක තමයි ඒ ධරමය ඇහුුණත් තමා තුළ දර්ශන සම්පන්නකමකට යන්න හැකියාවක් නැතිකම එක්කෝ ඒට වුවමනාවක් නැතිකම වුවමනාවක් නැතිකම් ොට යුවමනාව කියල කියෙ මුොකක්ද ුවමනාව කියල කියන්නේ මේ කියන කියනවා කොම තමන්ගේ ජීවිතයට ආදේශ කරගන්නකම ඒ ආදේශ කරලා බලනකම නැත්තං ඒට දර්ශන සම්පන්නකම නැත්තං පින්නත්මි මුුණ විදියට දරමය ඉලියෙන් ඇතුළින් කිව්වත් වැඩක් නැහැ එයාට එෙම ලොකු අවබෝධයක් කරා යන්න පුළුවන්කමක් නෑ එතකොට එතනදීයා එකතු වෙන ඉට පස්සෙ දෙක ඉතා හොඳින් හඳුරගෙන කලයානමිත්‍රයාගේ ධරමයක් තමන්ට මුුණ ගැහිලා ඉට පස්සේ සත්පුරුෂ සංසේවනයක් ලැබිලා ඔක්කොමත් හරිගිහින් තියෙන වෙලාවක පින්වත්නී එයා තුළ ඇතිවෙන්ඩුවන දෙයක්ති නොමී භාවිතයක් එකට කියන භාවේ තබ්බ කියලා භාවිතයොන්න එයා කරන්න ඕන දෙයක් තර මේ ඒ කරන්න ඕන දේ කියලා කියන්නේ මොනවාහරි කරණ එක කරන්න එපා හාමුදුරු කියන කිය නොක්කොම කරන්නයන් දත් එපා අර හොඳට මේ කියන ධර්මේ තමන්ගි ජීවිතයට ගලප ගලපා හනකොට තේරෙනෝ මට හරිියන්නේ මොකද්ද කියලා ඒමට තු හාමුදුරුව කෙනෙන දින් ධර්මාශනීන්දලනික කියන්නේ මොවකි වුවත් මොකද තිබවා බන කියලා හලා කියන කියන බන ඔක්කෝම් පුහුණු කරන්න යන්න නෑ මොකද මේ ඒ එහෙම පුහුණු කර් ගියා කෙලක මොනවා හරි බද්ධසාසන ඇතුළි කලා කියලා හෙම නිවවෙෙන් නැ පිින්වත්මි. තමන්ගේ ස්වභභාවට හරින්න දරමිය ගලපගණ්ඩුවෝඩ තර අපට තින පුද්ගල ස්වභාවටිකක්. එතෝට අපේ පුද්ගලික ජීවිතවල පුද්ගල ස්වභාවතිනොය වගේ සමහර කෙස් ගොඩාක් බහුලයි සමහර කෙලෙස් බහුලනෑ එක විධත්වය ඒට කාටුවත් චෝදනා කරන්න එපා සමහරයිගගේ රාගේ බහුලයි සමහරයිග දේසේ බහුලයි සමහරාග මහ බරපතල විදිට මෝහය බහුලයි. සමහරයිව බොහොම ශ්‍රද්ධාව බහුලයි සමහරයිනො වීර්ය බහුලයි ක ආක් වීරීියතිය නොයි නිදී බරාගන වනත් පැයක්ක් විතර නිදිය ගත්තුත් ඇති මන්දන්න එකනෙකි නො ඒ මනුස්්‍යයම උදේඉන්ඳලත් වැඩ කරලා මේ උදේහිඳලා හවස්සෙනක මුත් වැඩ කරලා මේ එම සල්ිභාග තිය නුසෙක්නෙමේ මේ ඉදි නිදා ජවිතය ගෙවන්න බොහොම මාරුවුින් වැඩ කරන්නේ. එහෙමත් වැඩ කරලා හවසට ඔය ධර්ම දේශනා දෙකක් තුනකුත් අහලා ඉට් පස්සෙ ඔය පොතක් පතක් එහෙමත් ඔය ධර්මය ටිකක් කියවලා පෑ දෙකක් විදර භාවනා කරලමසාමානෙන් පෑයි දෙකක් විතර නිදාගන යුතුදේ වැඩටන් ගන්න කෙනෙක් මදන්න කෙනෙක්න්නවා එතු ඒ වගේකක්ඉති දවසක් දෙක් සතියක්නම් කරන්න පුළුව හැම දාම හොම කරන්න පුුවන්ද බැයි ේ තුොටා අපට තේෙනවා සමහරයිග හුඳගාකනිකම්ම වීරිය ඉන්ද්‍රිය බහුල බවක් තියෙනොඒ අයගේ ජීවිත තක් හැකියාවක් තේ හැකියාවන්යා පටියට ප්‍රයෝජන ගත්ත නැත්තංයටත් දවුණුවක් කරයන්න බෑ එතුර මෙන්න මේ විධත්වයක්ති නෙම මේ සමාජය පුරාවටම විධත්වයෙන් යුතු පුද්ගලයන්ට බුදුරජාණන් වහන්සේ මුණවහරි කරන්න කියල නෙමි වදාලේ ඒ කෙනාට හරිියන විදිහේ අධ්‍යාත්මික සැස්මක් බුදු දහම පෙන්නලා තියෙනවා. ඒ මේ වගේ දැන් අපිීතමකෝ තමන්ගේ සිත තුළ රාග බහුලයි කියලා. එ රාගේ බහුල වෙනකොට ස්වභාවේ තමයි රාගේමු හොයාග ෙනයාන එක. එතකොට එයා තුළ, ප්‍රබල වසයෙන් ඇති වෙන්න්න ඕන තත්ත්වේ තමයි අර සුභාරම්මනින් අරමුණු හම්බ වෙන හැමවෙලාවකම අසුභවසයෙන් මෙනෙහි කරනෙක් එතවට තම යාගේ අර මූලික වස්සයෙන් රාග සිත මැඩගන්ට මූලික උදව්ව හැදෙන්න්නේ නතන් සුභාරම්මණනිින්ම තායෝ විසෝ මනසිකාරය බහල වුණනාට පසේ ඇතුළෙත් බරපතල විදියට රාගේ තියෙන්නේ එලිය නුත්තතින් රාගේම ගන්නවල් සාමාන්‍ය රගගේ වැඩි වෙනකොට රාග තමයි හොයන්නේ දේශේ වැඩි වෙනකොට දේසේට අදාළ දේවල් තමයි ලෝකෙ හොයාගෙන යන්නේ නමුතර ඒ කෙනගේ අධ්‍යාත්මික ස්වභාවය අනුව එයා නිශ්චිත වැඩපිළිවෙලක් තෝර ගන්න ඕන හොයා ගන්න ඕන නැත්තම් මොක් අදදවුණුවක් කරා යටට යන්න පුළුවන්කමක් නෑ ඊට පස්සේ එයා භාවේ තබ බුදුදහම ප්‍රධහන දෙයක් තමයි හැම බෞද්ධයකුටම කියන භාවේ තබ වඩන්න කියන එක වඩන්න දැ මේ වෙන කොට ඔගොල්ලු මොනවද වඩන්නේ. එකන් තමන්ගෙන්ම හල බලන්න දැ බුදුරජනස හැම ශ්‍රාවකයකුට මතුකරපු දෙයක් තම යන මූලික උදව්ව ගත්තට වැඩක් නෑ වැඩීමක් තියෙන් ඕන කෙලා දැ මූික දව්වනන් දැම් මේ කාලෙ තියනවා. එලියන් ධර්මයහනෝ මේ ඇත්තු හොට ධර්මයක් අහනවා. තුර ධර්මානු දම්ම ප්‍රතිපත්තියේ තමයි අරබුදධටිකත්තියෙන්නේ නමුත් බනානකයි එලීන් ධර්මය ඇහනිකයි අපට නැවතිලා නෑ නිතර නිතරම ධර්මයක් ඇහෙනවා එතනින් හාටි ගියාට පස ඔබටත් ධර්මය හන්ට ඕමනාය කියලා හිතාගන ඒ නිශ්ිත වැඩ පිවෙකු තියෙන. එක උපකාරයේ තැන් වුක් නහැමොක්වත් ප්‍රශ්න නෑ. තියෙන්නේ අර භාවිතයේ ප්‍රශ භාවිතයි. තු අපිට බොහොම පරිස්සමින් ඉහලට යනවනං බුදුරජාණන් වහන්සේ අපට අනුදන වදාලා සවිතක්කං සවිචාරයේ සමාදී, අවිතක්කං විචාරමත්තේ සමාදී, විතක්කං අවිචාරයේ සමාධී කියලා මේ ප්‍රගුණ කළ යුතු සමාධයක්.ැ සමාහිත භාවේ කියල කියන්නේ මූලික අදහස මොකදද. සමාී මූලික අදහස් තමයි කුසලයක, එ ඒ ආගරතාවේ, කුසල් සිතේ එකගතාවේ. එදකොට දැන් කුසල් සිතේ එකඟතාවේ කියනෙක තමා අපට නැත්තේ සිතේ එකඟ නෑ කෙලෙස් සමඟ ගනුදිනු කරන ොහැම වෙලාවකව. කුසල් එක්ක ගනුදිනු කරන්න බෑ. මොකද ලංකාවේ මිනිස්සු කුසල්ල එක්ක ගනුදනු කරන්න කියලා හිතාගනින්නේ පෝය දවසට පන්සලේදී. ු කුසල් සිත කියන එක හැම වෙලාකොම පවත්වන්ඩෝනි එකක්. ඇත කුසල් සිත නිරායාසියන් පවතින තත්ත්වය තමයි අරහත්වය කියලා කියන්නේ නිරායාසින් පවතින තත්ත්වය. හැබැයි මේ වෙලාවේ අපට කුසල් සිතක ඒ ආග්‍රතාවයක් පවත්වන්න පුළුවන් අ ඒක තමයි සමාදිය. චිත්තස්ස ඒ අක්ගතා අයන් සමාධී පින්වත් මහනිනි මේ සිතේ එකගතාවේ මයි සමාධිය. මොන සිතේ ද කුසල් සිතේ එකගතාවය තුරදැ කුසල් සිතේ එකගතාවේම සමාධිය නං එබඳු සමාහිතභාවයක් මේ වෙලාව අපට පවත්වන්න හැකියාවක් නෑ. ඇයි බැරි බැරි අපේ හිතේ කෙලෙස් ගොඩාත් බහුල්ල නිසා මේ වෙලාවේ වඋනත් කුසල් සිතක් පවත්වන එක අමාරු වැඩක්. දෙැම් මෙතනින් එළියට ගිහාම ඔබ වැඩකටයුතු කරගෙන ඉන්නකොට ඔබට පුළුවන්කමක් නෑ අ කෙලෙස් සිත මැඩගෙන, රාගදේශ මෝහෝයන්ගින් බැටකන සිත මැඩගන ඒ සිතට අභියෝග කරගන ඔබට පුළුවන්කමක් නෑ පින්වත්නි කුසලය මත එකතු වෙන්න. ඇයි ඔබගේ හිත එකට පුහුණු කරලා නෑ. අන්න පුහුණු කිරීමට තමයි භාවේ තබ් කියල කියන්න. පුහුණු කරලා නැති නිසා බනෑහුවත් ආයිත් කෙලෙස් කලනෝ. බනාහලා ඉවරවෙලා ආෙත් තෙලියට ගියාට පස්සේ කෙලෙස් කලනෝ. කෙලෙස් ගලන එක නවතින්නෑ. ිහිම අපිට දෙයක් නැවත නැත ඒ කෙලෙසුන්ගෙන්ම බැටකන මට්ටමක් නං අපට තියෙන්නේ නැවත නැවත කෙලෙස්වලින් අපි පීඩිත ස්ොභාවයක් නම් අපිට එන්නේ ඒ පීඩිත ස්වභභාවය එන්නේ අපි කාලාන්තරයක් තිස්සේ හිත බඩල නැති කම නිසා හිත වඩන්නේ හැම දාමත් වඩ වඩහිට නිෙමි නිරායාසින් කුසල් සිත උපදවා ගැනීමේ හැකියාව මතු කරගන්ඩ. ඒ හැකියාව මතුකරගන්ඩ මේහිත පුහුණු කරන්නුන් නිශ්චිත ක්‍රමයක් බුදුරජාණන් වහස වදාලා. අන්නුතන්ට තමයි භාවනාව වශය වෙන්නේ. එතුට භාවනාවෙන් අපි මොකක්ද කරන්නේ මෙතැ සමාධිය භාවිතා කරන්න මහනිනි මොකටද සමාධිය භාවිතා කරන්නේ, වෙලාවකම අපේ සිත කෙලෙසුන්ගෙන් බැටකනවා. තු සමාධිය භාවිතා කරම් බැටකන්නැද්ද සමාධිය භාවිතා කළත් බැටකනවා හැබැයි ඒ බැටකනේක අඩුවෙනවා. අලුතින් කෙස් සුපදින්ඩ තියෙන අවස්ථාව හරිම අඩුයි. හිත පුහුණු කරගෙන ගියොත් විතර අඩුුවවෙන්නේ වයසට ගියත් කෙසුන්ගෙන් ගැලවෙන්ඩ පුුවන්කමක් නෑ දරමයක් නැතුව ධරමයක් නැතුව වයසට ගියාට පස්සේ, ඒක තරම් ඉන්නයට හානියක් නැතවත් ධර්මයක් නැතුව හිත භාවිතා කරන්න නැතුවූ වයසට ගියාම් පස්සේ ඒ එයා නිකම් පුංචිලමයෙක් වගේ ධර්මයක් තිබ්බොත් කවදාවත් එහම වෙන්න හිත වඩල තිබ්බොත් කවදාවත් එහෙම වෙන්න හිත වඩල නැතිවුණනොත් හිත වඩපු නැතිමිනිෙක් වයසට යන්ඩ යන්ඩ පින්වත්න එයා අන්තිම දුරුවල වෙනවා. ලෝක ධර්මතාවයක් එක වයසන් යකෝපයක් එහට මට වුණත් එයාට ප්‍රශ්නය ඇහිත වඩල නැති වනාට පස්සේ හැබැයි මේ දැන් වයසට යනකොට කවදාවත් සිහි මුලාවෙන්නේ නෑ හිත පුහුණු කරලා තිබ්බෝ ගොඩාක් දෙනෙ අපට පේනවා වයිස්සට ගියපු අම්මල තාත්තලා එගොලු ගොඩ දෙනෙක් පිවත්නි මේ සිහි මුලාවෙලා තමයිමියයන්නේ පි මොනතාකිවුවත් සිහි මුලාවෙලා මියයන්නේ මරනාසන්න මොහොත පුද්දුම්මත් තරන් අනාතයි. සමාහරවිටගොල්ලු දානෙහිම දීපු අය බනයහිමත් ඔය ඉඳලා හිට ලහපු අය නමුත් ගොඩාක්දනෙක් දන්නේ නෑ. මරනාසන්න මොහොතේ සිහි මුලාවෙලා මිය යන බව. එතවට මරනාසන්න මොහොතේ සිහි මුලාවෙලා මියගියොත් අපට හිතන්ඩ අමාරුයි සුගතියක ඉපදනවා කියලා. හිතන්ඩ අමාරුයි. ඒ නිසා තමයි අ උපකාරයේ ගත්ත කෙනා හිත ටික ටික වඩන්ඩෝඩ. එක පාරම නෙමේ ඉත වඩාගෙන යනකොට තමන්ටම දැනෙනවා මේ හිත වැඩෙනවා නේද කියලා. කොම තමන්ටම දැනෙන්නේ තමන්ටම දැනෙන්නේ තමන්ගේ හිතේ වෙනද රාගේ ඇති වනානං මාසිකට විතර පස්සෙ බලන්න දැන් කොහොමද මගේ හිත කියලා එතකොට ඔබට තේරෙයි රාග නෑනමි රාගසිත ඇති වෙනවා ඇලෙන කමතියනවා වෙනදාතරන්නේ වෙනදා තරන්නේ අඩුයි දේසේ ඇතිවෙච්ච කෙනෙක් බුදුරජනස වදාල ලොකු දේවල් නමීද මෛත්‍රී සමාධිය දියුණුකරගෙන යනකොට හැබැයි නිවැරදි ක්‍රමේට් බුදුරජනස වදාල විදියට දියුණුකරගෙන යනකොට පින්නත්න බලාග නිද්දී එයා තුළ නිවීමක් ඇතින යට බලන්න පුළුවන් ගිය මාසය කොහොමද මේ මාසි කොහොමද තුර එයාට තේරෙනවා කලින් නිකං පොඩ්ඩ ඇත්තම් මට කේන්ති යනෝ දෙැම්මට එහීම නෑනීද කියල සමන්ටම වැට හිෙනවා එකන යාගිහිතේ කෙ සඩුවෙලානි කෙලෙ සඩු වෙලා පින්වත්න මේ ලෝකය පරිහරණය කරන එක නවත්තන්න එපා කෙලෙස් එක ගනුදනු කරන එක විතරක් නවත්තන්න. ලෝකක් වෙනද වගේ පරිහරණය කරන්න දරුවක් බිරිඳෙක් ස්වාමයාායිෙක් අම්මතාත්ත එ ඥාතිවරුවක් ඒ සබන්ධතාවේ මොකක්වත් වෙනස් කර ගඩ එපා ඒ තමා තුළ කෙලෙස් ගලනක නවත්ත ගන්නයි අපි බලන් ලෝන් එදන මේ ආයතන හාය තුළින් ලෝකයේ බලනකම ලෝක යහනකම අතාහරන්ඩෙපා ලෝකයේ ආරම්භයා කෙලෙස් හදාගන්න එක අතහැරලදාන්න ලෝකේ අරමුණු කරගන කෙලෙස් හදන්ඩේ අන්ඩ එපා ලෝකයේ ආරමුණු කරගෙන කෙලෙස් හදන එකයි දෙන් අපි අතහරල දාන්න ඩෝඩ ලෝකේ අතහැරල දාන්න අශ්‍ය නෑ ද අපිට තියන්නේෙ ප්‍රශ්නය ලෝකයත් එක්කවත් හැදිච්ච රූපයක්කවත් නෙමි මිනිස්සු ඒවන්නේ වෙනස් කරන්න ලෝකය වෙනස් කරනවා එකමිට රූපය වෙනස් කරනවා. රූපය වෙනස් කරන එකක රූපය වෙනුවෙන් පිළිපැදපු යම්මාආචාරධර්මිකත්ති න ඒට කයිංකලදානවා. ඒම අංකලදාන්න කලබල වෙන්්ඩුවන්නේ ඇ ඒවා පිච්චර වැදගත්දවල්නම එතකොට දැන් අපි මොකක්ද කරන්න ඕන් අපි කරන්න ඕ ලෝකය ආරභයා පවතින කෙලේසය හිතේ ඇතිවෙන එකත් මිසක් එක ලෝකෙට අයිති දෙයක් නෙමි එ කෙලේසේ අයිංකරලදාන්න වැඩ කරනවා එතකොට ඒකට ඒ පුහුණුව හදාගණ්ඩ තමයි අපි අර සමාධී මුදව්ව ගන්නේ අර හිත පුහුණු කරලා ඒ ස්වභාවයෙන් ලෝකයේ දකින්නේ කැන කෙලෙස් නැතුව ලෝකේ මනින මින්ම තමයි කෙලේසය අපි හැමදාමත් ලෝකයේ මනින මින්ම තමයි කෙේසය ලෝකේ මනින මින්ම අයිං කරල දාන එතකොට ඔක්කොම සමානයි ලෝකම එකම තැනක පෙන්නේ අ ලෝකෙ මනින මින්මක් නෑන එතුොයි ලෝකේ මනින මින්ම තමයි කෙලේසය කෙලෙස් කියන මින්ම නැත්තං ලෝකෙමිකම සමානභාවකින් පේන්නේෙක් හරිම ස්වභාවිකයි. අපිට අර චිත්තවිපල්ලාස දිට්ටිවිපල්ලාස සඥ්ඥාවි පල්ලාස පදනම් කරගෙන මගේ මගේ කියලා ලෝකෙයක් නෙ වැටහෙන්නේ මේ ටික මගේ මේ ටික මගේ නොවන කොටස අපට පැහදිිව රකින් වංකර ගන්න පුළුවන්ට එක වෙෙන්වෙන්න ට පස්සේ ඒවෙංවෙන්න ලෝක ස්භාවිකත් ඒකට එකතු වෙනවා ස්වභාවිකත් ඒකට තුේඒ ස්වභාවිකත් ඒකට එකතු වනාට පස්සේ ඇයි ස්ොභාවිකත්වයට එකතු වෙන්නේ අර ලෝකයේ මනින මිම්මනෑ එහ මම්මක් නෑ ලෝකයේ මනින එතුරේ මින්මන ඇතිවුනාට පස්සේ සියල්ල තුළ පේනවානිකං සමානුපාති බවක්. සියල්ල තුළම පේනු. ඒ මින්ම අයි උුණහම මෙහිම තමයි. දැයිකාලෙ ඔය සමහර හාමුදුරුරුන් හැවිල්ල කියනවා. ඒ හාමුදුරුවු ආදරය කරපු පෙම්මතියෝ ඒ කාලේ. මට මතක එක හාමුදුරුව කෙනෙකොට කියනවා. අප රාධවවහුම් මහන වනේ ඔයයා මහන වෙන්්ඩුවන කෙනෙක් නෙමෙයි කෝ යාගර ලස්සන්ට. කැරලි විදියට තිබුණු කොන්ඩයි කපල දැම්මි ඔයා කෝ අර කසී සලුව අපරාධේ වායින් කරලා දැම්මි ඔයා මැටිපාත්‍රයක් අරගෙන ගයක්ග්‍යයක් ගානයන් ඕන කෙනෙක් නෙමයි අපි අමු මම අපිටත් ොට දනේතිය න ගොල්ලන්ගේ පවල් පරම් පරාවත් ොන්දයි මික හාමුදුුව කෙනෙකුට කා කැලමි කඇල කීන කතාව ඉඩ පස අපි දෙන්නටම පස්සෙ කාලේ පුළුවන් මහනවෙන්න ඕන්නනම් අපිට මේ තාරුුණන්නේිය කියල කියන්නේ කාමයන් විඳින්න ඕන කාලයක් දැනුත් කියන්න එද්දෙහම තාරුන්නේ කියන්නේ කාමයන් විඳින්න ඕන කාලයක් තාරුන්නේ පැවිද්ධට යොමු කරනවා කිය හිස් දෙයක්ඒ කාන්තාවට තේරුණු විදිහ හරි ඔයාට මහනවෙඩ මෝන වගේ නං අපි දෙන්නම ටිකක් වයසට යනකොට මාත් මහන වෙන්නං ම කියනකොට අදහුවවෙන්නත් දාදන මාත් මහනවෙන්නන්ටික කාලයක් ගිහින් ඔයත් මහනවිමු අපි දෙන්න තැන් දෙෙක්ක මහනවෙමු එතු අදෝහොම කිව්වා නං අනිවාරෙන් මහුවෙනවා ඇයි මේ කියන කතාවත්කං ඇත්තවගේනී එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ මම ඒක දැක්කේඒ ස්ත්‍රී ඇවිල්ල මටේ කියන කතාව දැක්කේ එකන එයාගේ පෙෙන්මතිේ කාලේ කාලිකට කලින් මම ඒ කතාව දැක්කේ හරියට මාරයාට ඔෝ පූගුලක් වගේ කියන ඒ භික්ෂුව මට ඔයි කියපු කතාව දැනු නේවිදියට කියනෝ. එතොට භික්‍ෂු ඇයි එහෙම හිතන්නේ. භික්ෂුවක් කොහොමදේ මටමින් කල්පනා කරන්නේ ඒ මටමින් කල්පනා කරන්නේ අ හැම වෙලාවක මර ලෝකේ මනින මින්ම තමයි කෙලෙස්ටික කෙලෙස්ටික අඩුවෙන් අඩුවෙන්න්න ලෝක එකම තලේක පේන්නේ එකම තලේක. මගේ පෙම්මතිය කියෙන හැඟම් වෙන්න නෑ ඇතර මගේ දරුවා කියන එකවත් ඉන්න. එක මගේ දරුවා කියන ඕලාරික මම්ම කෙනෙකොට තියන ප්‍රබ්බලම බන්ධනයන ඒ බන්ධනය කියන්නේ කෙෙස්ටික බන්ධනය කිය බැඳුම කියලන කෙලෙස්ටික එකට අපි උපාදානය කියනවා. ඔය කෙලෙස්ටික නිසා තමයි මේ දරුවා අරභයා ගොඩා ක්‍රියාත්මක වෙන්නේ. කෙලෙස්ටික අරම්භයා කරම හැදිනමට්ටම දරවා වෙනුව වැඩකරනකම නිසාම තමයි එයාට සුගති දුගති භූමියෝ නැවත නැවත පැනවෙන වැඩකරනකම නිසා. එක තමයි විපාකය ඒතු ලෝකයේ මන මෙින්ම තමයි කෙලෙස්ටික කෙලෙස්ටික තියෙන තාකර ලෝකයේ හැමදාමත් මනිනකමක් අපට තියෙනවා. මගේ දරුවා කියලවත් මින්මක් එෙන්නේ කෙස්ටිකාාඩුව ට සංගාම ජීමහරහතන් වහන්සගිතිී. උන්හන්සේ ඔභාාවනාව වැඩවෙල ඉන්නකරට උහසගේ ගිහිකාලෙ බරිද ඇවිල්. උන්නහන්සට කියනොම් මේ මගේ දරවා විතරක් නෙමේ ඔවහන්සගේෙත් දරුවා ඇත මේ හාමුදුරුව දන්නේ නෑනේ විවාහ වෙන කොට බිරිඳගේ කුසේ දරුවක්න්න බව. ඇත මේ කුසේ දරුවයික් නොකෙල හාඳදුරු දන්නේ නෑ තියහරු ඇවිල්ල කියනවා මේ එහම් දරුවන්ට ඇවිල්ල කියනො මේ ගේ මගේ විතරක්නෙමේ දරුවා මේ ඔබවහන්සගේෙත් දරුවා මවයි බිරිඳවයි අපි දෙන්නම පෝෂණය කරන්න කියලා කියන එතකොට හාමුදුරුව මොකද කියන්නේ. ඒ හාමුදුරුවෝ කියනවා එහාම්දුරුව මොකුත් කිවෙන එකට. මොකුත්ම කිවෙන. ඉටවස කෙනෙන හරි මාව පෝෂණය කරන්න බැරිනං. මේ දරුවවත් පෝෂණ පුංචි ලාමි කරිහුරු ූට් ළමික්. එතට මේ ළමයා අ හාදුරු භව නිකම්ම වැඩයි න්නො එක තැකර හත නොසමක්න. එතට මේ ළමයාට සිවරු පොට එන් අදිිනවා දඟලනවා. මේ හාදුුරු බල නෑනීදිහා අන්තිමට මේ කාන්තා බැන්ලල් ළම අර්ගෙන ගීන්තියෙනවා මේ ස්මනන්සර හොඳටම දොස් කියලා එතකොට බුදුරජාන්සේ වදාළ උදානීතමයි සංග්‍රාමයේ ජයගත්තහම යම් භික්ෂුවක් ආයතින් නාබි නන්දති එන ස්ත්‍රිය ගැන විශේෂ දහසකුත් නෑ පක්කමන්තීන සෝජති යන ස්ත්‍රිය ගැන දුකුත් නෑ එ දෙකම නෑ ස්වභා විකයි ඇ මෙින්ම නෑනි කෙලෙස් ම්ම තිබා ම ඉනකොට හිනා වෙන්නේ. කෙලෙස් මින්ම්ම තියනකොට තමයි යනකොටාන්ඩන්නේ. ඇඩීම් සිනාසීම් දෙකමනෑ කෙලෙස් මිම්ම නැති වනාම. ඒකෙන් කියවෙන්නේ නැහැ ලෝකය කෙරෙහි නිකං අමානුෂිකත්වයක් එෙනවා ලෝකයේ ගැන නිකං අකාරු නිකත්වයක්ෙනවා කෙකක් නෑ හරීකාරු නිකයි. ඒ කරුණාවන්තකම සමස්ථ මාන වර්ගයා කරෙහිම තියනවා. දරුවටත්ති කරුණාවන්තකම තියනවා. අම්මලාට දර ගැන කරුණාවවන ෙ. නි්චි නිවැදි කරුණාවන්ත කමනෑ. අම්මට තියෙනෙ දරුවා කෙරෙහි මනින කෙලෙස් මින්මක් විතරයි ඇද. ඒ නිසා ඒ අම්මටයි ඔලුවට එන්නේ දරුවට කවනකයි පෝනෙකයි අන්දනෙකයි උගන්නනි එකයි ඔයටික විතරයි. මොකද කරුණාවත් තිබනගම්ම කෙන කීට වඩා එකක් දෙනවාඒ දරුවට. මොනවද. පුතේ ඔයත් තමාරුවයි ඇටලයි නිසාංසාර. මමත් තමාරුවයටටලයිනිවා දන්නුවවද. පදමින් මැරමින් ආපු ගමනේ අනම රාග්න කාලය කිපදීපදි මැරි මැරි ඔයයි මයි දෙන්න මවි ඔයා මගේ දරුව වුනාට ඔයා ඊළඟ ජීවිතෙත් මගේ දරුවනමි ඔයා මීට පෙරජීවිතෙත් මගේ දරුවනිම වට වෙන අම්ම කෙනෙක්කින් නැති. එදා ඒ අම්මා වෙනුවෙන් ඔයා ලඟින් ඉඳලා කරුණාවන්තව පිළි පැදපු එකක්වත් ඔයාට මතක නෑ අද මං වෙනුවෙන් කරන ටිකත් ළඟදිවා මැරුණාාවම මතකනෑ රොයයි මයි දෙන්නම සංසාරය අනතුරේ වැටලයින්නේ. පුතේ අපි දන්නෝ අද ලෝකෙ ප්‍රඥාවෙන් තමයි විම සඩෝන. ඇැම වෙලාකුන් චතුරාරි සත්යම අපි බලන්ඕෝන. ඉපදීම වනාහි පුතේ දුකක් මයි. ඔයත් ඉපදිලායින්නේ මමත් ඉපදිලායින්නේ. ඉපදීමේ දුකටයි මේ අපි මූුණ දෙන්නේ. එතුොට මේ දුක පුතේ බෙදා හදාගණ්ඩ බෑ. මගේ දුක ඔයාට ගණ්ඩත් බෑ ඔයාගේ දුක මට ග්ඩත් බෑ. එනිසා අපට එකක දෙයක් තියෙනනව බුදුරජන්ස වදාලා. ආරය අෂ්ටාංගික මාර්ගය තුළ ශක්තිමත්වෙෙන්ෙෙල පුතේ අපිදැන් මත්හ කරඩඕෝන. ඔයාගේ ආයුෂයයි කරමයයි කොහොමද කියලා අපි දන්නේ මගේ එක දන්නත් නෑ. එනිසා ඔයත් හොදර රර්යෂ්ටන් මාර්ගය වඩන්ඩෝන මාත්වඩන්ඩෝන. අපි දෙන්නට එක පාරක් නෙමී තියෙන්න්නේ. අපි දෙන්නගේ කතාව මොකක්කරි ගණු දෙනූකට ඔයා මගේ දරුව වෙලා මං ඔයාගේ අම්ම වෙලා. මයිපුතයි වෙලා අපි දෙන්න ඉපදිලලා තියෙනවා ොක් කරි පරණ සසර ගනු දෙනුවකට. ඒ සස්සර ගනු දෙනුව පුතේ ය කවදාවත් පතන් ඩිපාලෝකයේ ඇයි ඉපදීම්මයි දුක පුතේ ඉපදීම මයි කිය කිය ඔන්න ඔඒ ටික කියනවා ඇයි අම්මට කරුණාවත් ති බණ දරුවගන්න. ඒයිමක අම්මලාර කරුණාවනෑ කියලදයි. අම්ම කෙනෙකුට අ කරුණාවනෑ ඕලාරික කෙලෙස්වලින් මනින මම්ම විතරයි අම්මට තියෙන්. මෙින්ම විතරයි තිෙන්. ඒේමිම විතරක් තිබ්බා කියලා අපිට ලොකු යහපතක් වෙන්නේ නෑ. එනිසා පින්වත්න හොන්තට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මීම් බලබලා බලබලා පුළුවන් තරම් පුළුවන් තරම් ඒ භාගතු වහන්සක ධර්මීම් බලබලා නිවෙන්ටම බලද. එතකොට ඒක තම අප තිය එකම විකල්පය හෙමනක් දැන් අපිට නිවෙනවා කියන එක ලේසි නැති නිසා තමයි භාාවේ තබ්බ. භාවේ තබ් වඩන්න කියවදාලි අදේ ඉති අපි කොච්චර බණෑහෝුවත් වඩන්න ඇති නිසා අපිට හිත වඩන්නම ටිකටික වඩන් ඩෝඩ සාමනකු දෙටුවිනාඩි පහළවක්තර හිතමන්ගේ සිත දෙස බලාගනින්ද. එතකට එහෙම් බලාගනිඉන්න එකද බුදු දහමේ ක්‍රමය නැනැනෑ ඒක බලාගනිඉන්න එක නෙමේ අර කෙලෙස් අඩු කරගන්ඩයි අපිහෙම කරන්නේ මොද මේ හිත එකම තලේකදී එකම විදියට වැඩෙන කොටට වෙන ද වගේ කෙලෙස් හැසිරෙන්නෑ හිත ඇතුළි එකන හිත නොුසන්සුම් නෑ හිත සන්සුම් නිසා හිත කෙලෙස් හැසිරෙන්නෑ වෙන දගේ නුසුම් වෙච්ච තැකන පින්වත්න මේ අභ්‍යන්තරය හොයාගන්න බැරි දෙ අපිට තියෙනවා වෙන වැඩක්. කෙලෙස්වලින් කැලඹිච්ච තැනක අපට ගැඹුර පේන ගැඹුරේ අපට වෙන දෙයක් බලාගන්න තියෙන වගේ ගැම්ඹුරට බලානවනං සසුන්ම තියෙන්ටිපායදැවත් මෙ මෙහෙමි තන් වතුර ගොඩා කැලඹිලා තියන වෙලාවක ඒ කැලබිච්ච වතුරෙන් මොනොහරි යටප තියනවන ලන්න පුළුවන්ද බෑනි බලන්න බෑ රාගෙන් කැළඹිලානම් බලන්න බෑ ඒ වගේම පින්වත්නී දේශෙන් උත්තටම රත්වෙලානම් බලන්න පුළොන්ද වතුරකක් කොන්ට බුබුලු දදා නටනවා වතුරක් බුබුලු දදා නටනවා ඒක දිහා බැලුවත් එයාට ගැඹුරක් පෙන ද එයා පිච්චනවා එයා පිච්චනවා හදට නටන වතුරකද ලංවෙලා මුණ බැලුවොත් එයා පිච්චෙනවා. එනම් භාාවේ තබ්බ කියනෙක් නැතුව ගැඹුර ස් පර්ශ කරන අපි නොයා යුතුයි. හොයාට හානිය වෙන්නේ. එකන හිත භාාවේ ත ගැබුර ස් පර්ෂ කරනවා කියල කියන්නේ ලෝකෝතර ප්‍රඥ්ඥාවන් විමසලා අවබෝධේට අදාල අම්තතා ධර්මයක් ද ධර්මීතුර ශක්ත්තිමත් වවා කිය භාවය තබ්බ කියන එක නැතුව වැඩීමක් නැතුව ඒයි බලනකොට සමහර තමන්ට අයිහානිය වෙන්නේ තමන්ට අයිහානිය වෙන්නේ ඒක ඇෙ දැන් එක මේ වගේ දැන් ඔය දැන් අ නත්වෙච්ච වතුරක දිහා බ බැලුවොත් ගැඹුරු දෙයක් බලන්න අනි වාරෙන් යාට ඒකෙන් හානියක් වෙනවා හැබැයි කොන්ටම වතුර කැළඹිලා නං කැළබිච්ච තැනක යම්ත් පොයෙනවා නම් ඒ හොයන තැන යාටේ හොයන එක හම්බ වෙන්නෑ මොකද හොයනෙක හොයා ගඩ පුළුවන්කමක් නෑ. ඒ නම් අපට ගැම්ඹුර ස්පර්ශකර ගණ්ඩ යම් කිසි ආකාරයක නොකැලඹුණු ස්වභාවයක්. නොකැළඹුණු ස්වභාවයකට අපේ හිත පත්කර ගණ්ඩයි අපි මේ විදියට පිවත්ති බලන්නේ ඟ දුරජන්සක දේශනාවේ තියනවා මේ විදියට බලපු කෙනෙක් අනිවාරයෙන් පින්වත්නිය අවබෝධ කරගන්න ඕන ත්‍රිවිධ වේදනා ගැම්බුරෂ් පරශු කරනවා කියන්න ඔන්න නොකට එතකොට දැන් ඔන්න ඔත්තනින් තමයි යමා නිවට එකතු වන්න තැන එතක අපි මේ විදියට වඩාගන වඩාගන ගිහින් අපි අවබෝධ කරගන්න ත්‍රිවිද බේදනාව එතු දැන් අපි මූලික වසේම අපපකාරයේ හදාගතද බල කොච්ට පහැදිලිද ඊට පහස්සේ අපිර ස්වාමින් වහන්සේලා කියන මොනවාහරි කරන්න මොනවාරි කරන්න ලෑස්තින අපේ සිත ටිකක් කඳුන ගන ම රාගෙන්ද දේශෙන්න්ද බැටකන තමන්ට තේරෙනෝනික සිත ගැන යම් අදහසක් තියෙන නිසාපට තේරෙනවා මොනවගේ කෙලෙස් වලින්ද වැඩීමම් බැටකන්නේ කෙළ තමන්ට තේරෙනවා ඒ තේරුම් අරගන ඊට පස්සෙ පින්වත්න අපි කරන්නේ ඒකට අදාළ යම් කිසි වැඩීමක් යම් කිසි ආකාරක වැඩීමක් තියාගන්නවා එක වඩාගෙන යනකොට සිත තුළර කෙලෙසුන්ගේ බරපතල විදිට බැටකනකම ටික් අඩු වෙලා හිත ලෑස්ති වෙනවා ගැඹුර දකින්න පුළුවන් විදිහට එකකට ගැම්ඹුර දකිින්න්න පුළුවන් විදිත් ලෑස්තිවනටස ගැඹුර දීමකක්ද දකින්න එක තමයි වැදගත්මද බඳු ගැඹුරක් ස් පරෂශවෙච්ච තැනක මොකදද අපි දකින්නේ දකින්නේ ත්‍රිවිධවේදනාව අපි හැමවෙලාවකම ආයතන අත්දැකීම හර හා ත්‍රිවිධ වේදනාවකින් වැැටකන්නේ එක් සුකවේදන එක්කෝ දුක්වේදනවිං එක්කෝ අදුක්කම සුකවේදනාව ඔන්න සුකවේදනාව හෝ දුක්වේදනාව හෝ අදුක්කම සුකවේදනාව කියන ත්‍රිවිධ වේදනාව තමයි පිල්ලිස්සින්ද දැනගඩ තියනෙ. ඒක පිලිසිඳ දැනගන්නඩුව ඒට අපි කියැන පරිින්්ෙයිය පිලිසින්ද දැනගන්නවා. මොකාද පිළිසිඳ දැනගන්නවා කියන්නේ පරි්ඥෙය කියන එක යෙදුනොත් කොතනක හරී අතකතියාගඩ පරිින්්ය කියනෙක කොතනක හරි දනොත් එතන චතුරාරි සතතිම් බල්ඩොන කිය මකතියාගන්න ඔන්න දැන් අපිට අවබෝධයනං චතුරාරි සත්තින අවබෝධ කරන්න කියන්න ඔත්තන තමාට චතුරාර් සතති මුණ ගැහයින තැන දැ චතුරාරි සතින් බලන්ඩ කියනවා ත්‍රිවිධ වේදනාව සැපවේදනාව දුක්වේදනාව අදුක්කම සුක වේදනා. මේ වේදනා තුන හැම වෙලාවකම ආයතන හය හරහා හටගන්නවා. ආයතනයන් ගිින් හටගන්නෝ. සැපවේදනා හට ගන්නවා දුක්කවේදනා හටගන්නවා අදුක්කම සුකවේදනා හට ගන්නවා තිමි වේදනාව සම්බන්ධව අපිට එක සංවේදි නෝුනට, අපේ ගොඩාප්‍රකට නැතිවුණාට මේ වේදනාව තමයි ඇතුළි කෙලෙස්ටික හදන්නේ. වේදනාව පදනම් වෙලා තමයි ඇතුළි කෙලෙස්ටික හදන්නේ. බිෙනද තරම් එලියෙන් කෙලෙස්කාලාන්නේ නැතිවුුණාට සැපවේදනා දුක් වේදනට කොහොමත් ඇතිවෙනවා පින්වත්න්නේ සැපවදනාවහෙම. තේ සැපවේදනාව ඇතිවෙනකොට ඒ සැපවේදනාව ඇතිවෙච්ච තැනක පින්වත්නී සැපවේදනාව දුකක් වසෙන් දැක්කොත් ඇදැන් චතුරාි සත්තිනි බලන්න්නුන දුක සත්‍යය සම්දය සත්‍යය නිරෝධ සත්‍යය මාර්ග සත්‍යය චතුරවාර් සතිය චතුර පලිවිනි සත්‍යය තමයි දුක්කසත්තියකින් බල කොට දුක්කසතතිය විසෙහි පින්වත්නී දුක්කසතතිය විසේහි අපි ත්‍රිවිධ වේදනාව දකින වනං සත්‍යය තුළට දාල තමයි සැපවේදනවත් දකින් සැපවදනාව දුකක්මයි අපි ආයතනහින් සැපයක් ඔොයාගෙන නොන දුක්මයි තුරයි බුදුරජන සික ්‍රාවක කැම් වෙලාකම ඉතන්න වන ම ආතන වලින් සැපයක් ලොහුබඳදි නොක දක් මයි යි කාටවත් තම්බේලානෑ කාටව තම්බෙලනය සදාකාලික සැපවේදනාවක් කාටවත් තම්බෙලනය විමකද සැපවේදනාව තිවෙල නැතිවලනො ජීවිතයට හැරිල බලන්න සැපවේදනාවට වඩ දුක නෙමේද ජවිතය ගලතියන කලා ඒ ඔයත් උස්වල්ප සැප වාස්වාදයක් පවත්ව ගණ්ඩ පවා එයා කොච්චර වැඩ කරලද කොච්චර මහන්සි වෙලාද එහෙම මහන්ස වනාට අදත් වෙන එකක් කිල්ල නවානි අදත් ඔය හිත වෙන සැපවේදනාව කිල්ලා සිටිනෝ මේ හිත එක දරුවවා හරා වෙන්න පුළුවන් වල් දරවල් හහාඩ පුලුවන් එතකො දැම් ඉතන පින්වට ඔන්නවොකතමර ගැඹර බලනවා කියන්නේ සැපවේදනවත් දුක්වේදනවත් අදුක්කම සුකවේදනාවත් කියෙන ත්‍රිවිද වේදනාව පරි්න්නීය පිලිසින්ද අවබෝධ කරනවා දරේ පිලිසිද අවබෝධ කරනවා කලික චතුරවාරි සත්තිම් බලනවා සැපවේදනාවත් දුක සත්‍යය විසිහි බලනොයිතකොට ඔබ හැමදා යි එකැනෙ දෙන්ර යම් සැපවේදනාවක් ඔබට හටගන්න වනගේ සැපවදනාව කියන්නේ දුකක් මයි කියල බලන්න පටන් ගන්නෝ දුක්වේදනතුට කොහමත් දුකක් ය නොන මුතුවින් කියන්න දෙෙකුත් නෙනි. සැපවේදනාව දුකක් වෙන්නේ කොහොමද ඒ අපිත ඉරුම් ගණ්ඩෝන සැපවේදාවව දුකාක් කියමං කියන න කොම දුදක් වෙන්නේ. සැපවේදනාව තුළ ඔබේ හිත ඇතුළේ, මොකදහදන කෙළෙේසේ රාග අනුසය හැම සැපවේදනාවක් තුළම රාගානු සේහදෙනවා හැම සැපවේදනාවක් තුළම රානු සහදනවා. හැම දුක්වේදනාවක් තුළම පටිගානු සේහැදෙනවා හැම අදුක්කම සුකවේදනාවක් තුළම අවි්‍යානු සහදෙනවා ඒනම් මේ අපි කෙලෙස් වලින් නිදහශනෑ මුන්න මට්ටමින් හිටියත් ගහිියෙක්කෝ පැබිත් දෙක්කෝ ේවා මඟපලවබෝධය තුළින් ආර්ය සත්‍ය අවබෝධය කරන කරා යන තා කල් පින්වත්න කෙලෙස් හැදෙනකමින් අපිනි දහස් නෑ සමහරයිකේ නව තමයි නෑ මන්නන් දැන් කලින් වගෙනමි මහරීට දමනී වෙලා ඉන්න කෙලකනවා නමුත් පින්වත් න මේේ ආයතනහයින් සැපයක් කොයාගෙන එළියට යනවන්නං ඒ ආයතනහායින් සැපයක් කොයාගෙන යන හැම්ම වෙලාවකම ඒෝ එක සාධාරණ දෙයක් නෙබේ වඩ පුුවන් ලෝකයට බලද්දි. ෝක ඔස්සේ ලුහ ැඳනකුට සාධාරණ දෙයක් නොවන්න පුළුවන් නමුත් දරමීම් බලනකට පිනත්ිය කෙළේ සේ හැදනෝ. හැම්ම සැපවේදනාවක් තුම රාග අනු සේහදෙන. ඒ එකයි සැපවේදනාව දක්ක සත්ති වි හිමහහිනි බලන්න ක කියලෙෙන ොට සැපවේදනාවග මෙ දහත් තක්පතින සැපවේදනාවගෙන මෙදහත් තක් උපදිනෝ. ඔන්න මෙැදහත් සිතයි උපදවාගන්න ඕල්. එතො ස ඇම සැපවේදනාවක් තුළම රාග අනුසේ හැදෙනවා නං පින්වත්නී ඒ සැපවිඳීම බුදුරජාණන් වහන්සගේ ධරමින් අපිට පෙන්නනවා දුකක් වසේම දුක්ක සත්‍යය විසහිම් බලන්න කියනවා එතකොට අර වෙනදා තරන් සැපේ ආයතනහයින් සැපේ හොයාගෙන යනකම අඩුෙන්න්න පටන්ගන්නවා එක නව තින්ඩ පටන් ගන්නවා. එතොට සැපවේදනාව හොයාගෙන යනකොට සැපවදෙනවා දුකක් වෙන්නේ අර රාග අනුසේ හැදුනොත් අනුසේ තිබ්බොත් නැවතූපතක්කර යන සේනින් තම උපදන්නේ අනුසේ විතරක් මද ඉපදෙන්ට අනුසේයි කල්පනාවයි පස්සේ චේතනයි ක්කම තියෙන්නවන නමු අනුසේටිකක් විරත් තිබත් උපතිදිනවා එතකුණ අ ඉපදීම දුකක් එඒමනින ජාතිපි දුක්කා එතුර ජාතිපි දුක්කා කියනකට මේ සැපවේදනාම මේ වෙලා වර්තමාන සැපවේදනා විදිනකම බලපානො අන්නේ එකයි මේ සංසාරිකෝමික සම්බන්ධයි කියල ගොඩත් දෙනෙ කිතන්නේනෑ. දැ මේ වෙලාවේ සැපවේදනාව තුළ රාගානුසේ හැදෙනවනං අනුසේ බොත් තමයි උපදිින් අනුසේ නැත්තන් උපදදින්නේ කවදාව. වර්තමාන බව අනුසේ හැදිින් නැත්තං කවදාවත් උපදින්නේ. පාරණ හැදිචේව දැන් අපට වැඩක් නෑ ව හැදිලිවරයින්නේ ඒවා පිට වැඩන්න දැන්. මේ වෙලාවේ වර්තමානයේ සැපවේදනාව තුළ රාගානුසේ හැදුනොත් අනුසේ තිබ්බොත් තමයි උපදන්නේ යංච අ අනසේති ආරම්මනම් මේතන් විඤ්ඥානස්ස ටිතියා කිය කියන්නේ අනුසේ තිබ්බොත් තමයි මහනිනි ඒ අනුසේ ආ ආරම්මන තුළ අනුසේ හැදුුණුොත් තමයි අරමුණුවල අනුසේ හැදුනොත් තමයි මහනිනි නැවතත් ඒ පුද්ගලයා තුළ බවය ගොඩනැගන්නේ ආරම්මනම් මේතං විඥාන ටිති විඥාන ටිතියක් කරායන්න කොඩ කියන ඥාන ටියක්රයනකෙන උපදිනවා කියන එක විඥාන කොහරි පිහිට නවා කොහේ පදුනක් දුකනං ජාතිපි දුක්කා කියලා නම් බුදුරජනස වදාලේ ඒ ජාති දුක හදන්න මේ වෙලා ඔබ සැපවිදින එක බලපානවා එතකොට එහෙනම් සැපවිඳින් දෙපයිද ඒකනෙමීමේ කියන්නේ කෙලෙස් හදන් දෙපා කියනක අනසේ හදන් ලපා අනුසේ හදන් දෙපා කියන එහම් කොහමට මේ සැපවිදනවා අනුසේ හැෙන්න්න ඇත්තිේ අනුේ හද සැපවේදනාවත් දුක්වේදනාවත් අදුක්කම සකවේදනාවත් වේදනාව වනාහි හේතු පල දහමින් දකින්න කියනවා අන්න වේදනාව හේතු පල දහමින් දැක්කාම් ප්‍රශ්නීරයි. චතුරාරි සම් බලබලා පුළුවන් තරන් හුරුවෙන්ඩ හැම දාමත් තමාතුළ වේදනාව ගලනකොට චතුාය සතතිින් බලන්න පුරදදුුවෙන්න්න දැන් ඔබ කියාව ඕක කොහොම හැමවෙලාම කරින් නොව පුළුවන්ද කරන්න කළලා ඒ කරන්න බැරි ඔබර හිත වාවිතේ තුළින් ඇල්ල නෑනිහි දෙැ අපිව්වනේ මුලින් තව වැඩ ටිකක් කරන්න ඒටික කරලා නැති ඔබට මෙක් කරන්න බෑම තමා. අර බාමහනිනි භාවිතයට එකතුට මුලින් මුදව්ගන්ට කල්්‍යාන මිත්‍රයගෙන් කිය අරමන් දැන් කියගනාවනි කොට්‍රමය ඒක්‍රමී නැත්තං මේක කවදාවත් කරන්න බෑ හිත භාවිතා කර මොකද හිත භාවිතා කළොත් විතර භාවිතා කරපු හිතක විතරයි කෙලෙස් බරපතල විදිර හොල්ම කරන්න නැත්ති. අනි තැම්ම කෙනෙක් මිතේ කෙස් වලින් බරපතල විදිරයා බටකන. ක චතුාර් ස බලනක නිරායාන්සිං උපදනික ආයාසයකින් මහන්සිල් ආරවිදිියට බලන්න ඕරනේද කියලා එහෙමිකල් නෙමි. ඕ නිකමට මාසයක් භාවිතා කරලා මේ විදියට විමසල බලන්නු. එනම් ත්‍රිවිද වේදනාව දුක සත්‍යය විසේ බලන්නේ ඉපදීම වනාහි දුකක්මයි ඉපදීමේ දුක හැදෙන්නේ ජාති දුක. ඉපදීම නම් වූ දුක හැදෙන්නේ පින්වත්ඥන් කවර දෙයක් නිසාවත් නෙමයි අනුසේ නිසා. හැබැයි අනුසේ හැදෙන්නේ වර්තමාන භවි මේ වෙලාවෙ. ෑ ආයතනහ ඔස්සේ එළියට සිරි සිරි සුකාස්වා දුකාස්වාදයක් හොයෙනව නං සුකාස්වාදේ දුකාස්වාදයයාදිය මත දෝලනය වෙමින් ඒවා හොයාගෙන යනකමක් ඔබට තියෙනවනං. ඒවගෙන මැදහත් සිතක් නැත්තං ඒතා කාලයක් පින්වත්නී ඔබේ හිත තුළ අනුසේ හැදෙනවා. ඒක අධික සැපවේදනාවක් නිසා වුනත් එක හැදෙනව නිසා ඒ සැපවේදනා දැන්. සැපවේදනා පිළො මැදහත් සිතක් හදාගන්නවා කියල කියන්නේ අ සැපවේදනාවත් අනිත්‍ය වසිෙන් දකිනකම සැපවේදනාව ගෙනාපු ලෝකයක් අනිත්‍ය වසින් දකිනකම දැපිතමුක මම සැපවේදනා මටතියෙන එක්කම සැපය මගේ මගේ දරුවව මගේ ඇස දෙකින් දකිනක කියලා කවුරු හරි අම කෙනෙක් කියනවා නං ඒ අම්මට අනුසේ හැදෙන් නැති මට්ටම කියැනමි දරුවාව බලන්න ඇතුව ඉන්නවා කියන එක නිමී ඒ අම්ම පුරුද්දක් විදියට කළ යුතු දෙයක් තියෙනවා මාතුල යම් සැපවේදනාවක් කටගන්නවනං ඒ සැපවේදනාවත් අනි්‍යවෙල යන එකක් ඒකත් ඒ සිත ඇතිවනාම මනසිකාරය නිස ඇතිවෙනවා මනසිකාරයය ඇතිවෙනකොට නෑ ඒ වගේ මට යම් සැපවේදනාවක් ගෙන ම දරුවනං මගේ දරුවත් අනිත්්‍යවෙල යනවා දරුවත් අනි්‍යයයි දරුවත් අනිත්‍යයි අභ්‍යන්තර බාහිර වසයෙන් මේ දෙක එකට ගැටගහ ගන්නේ නැතුව අනිත්‍යවසයෙන් දකිනකම ඒ හැකියාව යිතියාගන්නේ ඒ හැකියාව නෑ කාටවත් අද මෙ මොන බන කතා කළත් ඒ හැකියාව නෑ ඒ හැකියාව නැත්තන් අනුසේ හැදිනක නවත් අන්න බැක් කාටවත් ඒකයි මේ නිවන ගැන හිීනයක් වෙලා තියනනිවර්තමානය ඒ පුහුණුවතියාගන්න පින්වත්න්නේ වෙන මකුත් පුුණු කරණ්ඩුව නෑ තුළට තමා තුළ වේදනාව ගෙනපු වේදනාවත් ඇතිවෙල ඇතිතුවලන බවදන්නවා වේදනාව ගෙනපු ලොවක් තියනවා කිය අප හිතාගෙනින් නොන හම ලොකයක් නෑ තියෙනවා කියල අපි හිතාගෙනන්න කමක් අපට තියෙනෝනි ඔමගේ දරුවවා නිසා මට සුකාස්වාදයක් ජනනිත වෙනවාකළ මං හිතාගෙනන්න ඕනි දරුවත් අනිත්්‍යවසින් බලනකම අන්නේ බලනකම තුළ තමයි එයාගේ ප්‍රඥ්ඥාව මෝදවෙල එත්න්නේ ප්‍ර්ඥාව වතුවෙලෙන්නේ කොට දියට දකිනකොට පින්වත්නී එයා එයා තුළ එයා තු බුදුරජාන් වන්සේ මතක් කරනවා ඔය විදියට බලන පුද්ගලයා තුළ ත්‍රිවිධාකාරයක තන්නාවක් හැඩිලයනෝ කියලා ඔය විදිර බලබල ඉන්නකොට ඔය බල හැකියාව තිබ්බොත් එයාට අනිවාරයෙන් බුදුරජන් වස මතක් කරනවා කාම තන්නහා බවතන්නා විභවතම්හා පහාතබ්බා එයා කාම තන්නාවයි බවතන්නාවයි විභවතන්නයි තුන්නම බිමති බවෙන කිය. හරියටම හරික ඒ විදියට වේදනාව බලනකොට එයාට නැවත කැමැත්තක් උපදින්නේ. දරුවා කෙරෙහිවත් නැවත කැමැත්තක් උපදින්නේ. ඇය දරුවත් දකින අනිතති වසින් හැබයි කරුණාවතියනෝපරිමේට උත්තට කරුණාව තියනවා. යා දරුවට බත්තුවෙෙනෙක නවත් න්න දරුවගේ වැඩ ි කර එක නවත් ඇ කරුණාව තියන. ඕලාරික කෙලෙසේ උපාදානනි නැත්ති දෙහෙම ආති අමානුෂය තත්වයක් එම ෙමේ මත්තුවවෙන්නේ ල ාගතු වහන්ස නිකලෙ වෙලා අපි කොච කරුණාවන් වනාද බුදුර ජනස නිකෙලෙස් වෙලා උහස නිකලෙ ශස්තතුරන්හස නමක් විදිර මේ ධර්මී මතු කරද්දී උනස මුන්න තනම් අපි කිරේ කරුණාවන්ත වුණාද ඒවන හිතන්න පමි ධර්මී තුළින් මතුවෙන්නේ අධ්‍ය අමානුෂීය පුද්ගලය කියලා නෑනෑ අර කෙලේසේ නෑ හන්තට කරුණාව තියන කරුණාව තියනවා ඒ අයාගේ දරුවට ්‍රත්තිිකක්්්‍යෙද නියම් විදිියකද කවර ළමි පාරියනවා දක්කොත් සිගමන් ඒ විදිරම අබත්තික බෙදන්නේ දරුවට අර් කෙලේසේ තිබ්බට පස්සේ මේ මගේ දරුව මේ සිගමන් යදින ළමයයා කියල බෙදාගන්න රේකාවක් වේ නෝ ස්වභාවිකත්වයක් නෑයාට අහරිම අස්වා භාවිකයි ඒ අයාගේ දරුවට යම් විදිියකරද බෙදන්නේ ඒ සිංගමන් යදින ළමයටට බෙදන්න තේ් ඒ හැඳින්ම්ම එමම් මෙමයි ඇයි එතොට කරුණාව දරුවටත් සම දරුවටත්ඒවගේ සිංහන් ඇැතින ළමට දෙන්නට එක වගේ කරුණාවක් උපදිනවා එක අය අමුතුුවෙන් මේ බුදු හාමුදුරු දේශනා කලා මෙහෙම කරන්න කියලා නෙමි නිරායාසින් එබඳ ස්වභාවී හිතක් පාල වෙනවා එතකො අර වේදනාව ඇතිවෙලා නැතිවෙලා යනව වේදන නිත්තිවෙල න වේදනාව ගෙනපු ලොවක් ඇත්තන් ඒ ලොවත් අනිත්‍යයේ ලෝකෙ තනිත්යයි කියලා බලනකොට එයා තුළ පින්වත්නී ත්‍රිවිධ තන්හාාවම කැඩිලයනෝ කාමතන්හාවයි බවතන්නාවයි වවි බවතන්නාවයි කියන ත්‍රිවිධ තන්හාවම කැඩිලයනවා පින්වත්නී ඒ ත්‍රිවිධ තන්නාවම කැඩිලේ යනකොට කාමතන්න කැමැත්ත පදනම් කරග නාය ලෝකයේ දිහා බලන්න ලෝකයේ අවස්සන්න ලෝකයේ හොයන්න ලෝකේ ගැන හාරවස්සන්න අදහසක් එන්නේ ඉන්නෑ තුළි ඒ වටිනාකම බවතන්හාාව බවතන්නාව කියලන් නැවත නැවත බවය පාර්ථනා කරනකම දැකපු ලෝකයේ තියෙනවාමයි තියෙනවනන් ගිහිම් බලන් ඕෝන කියනකම නෑ. අහපු ලෝකයක් තියෙනවාමයි තියනු ලෝකී ගිහිම් බලන් ඕන කියලා දහසක් නෑ. දැනුණු ලෝකයක් තියෙනවා මයි එළියේ දැනුුණු ලෝකයා ගිහිම් බලන් ඕන කියල හිතෙන්නේ මට සිත්තට ආපු ලෝ සිතට අනුව ලෝකයක් තියනවා අමයි සිතුනු ලෝකේ ගිින් හොයයාන් ිහිතන්නේ මුදයා දන්නවා සිත තුළ චිත චෛතිසික ධර්මටිකක් පහල වෙනවා මිසක් වවෙඩමොක්වත් ෝක ඇත්තනෙ කළෙ දන්නවා. ඔන්න ඔය විදියට ලෝකයේ තියනවමයි තියෙන ලෝකයේ කෝ කියල ගිින් හොයන කමනය එකන අ බවතන්හාාවන ඔගටි කැන බවතන්හාාව කියලා බවතන්හාාව. තුො කාමතන්න්නහා බවතන්නා විභවතන්නා කිය ත්‍රිවිද තන්හාාවම යගේ අයිංවෙලාග අට පස්සේ ඒ ත්‍රවිද තන්නාවම අයිංවෙච්ච අයිංවෙලා ගියපු කෙනෙක්ගේ සිත තුළ පින්වත්න හරිම තන්හාාවෙන්වෙංවෙච්ච අවිද්‍යාව මිස්සර නැති තහාාවෙන් වංවෙච්ච අවිද්‍යාව මිශ්‍ර නැති ඊට පස්සේ කෙලෙස්වලින් බැටකන්නේ නැති අතිශයේ සොඳුරු බොහොම නිදහස් මාන සිකත්වයක් ෙනවා එක හරිම සැහැල්ලුයි එක හරිම සනීපත් දැකීමක් එබඳු අත්දැකීමක් මත පිහිට පුශ්රාවකෙක් ඒ තමන්ගේ මැදහත් සිත පවා විපස්සනා කරමින් කාලේ ගෙව්වොත් එකන බිඳද වගේ යා ෝලාරික කලෙස්ොලින් දැ බැටන්නන්නේ නෑ යථාර්ථවාදී අවබෝධයක් තියෙනවා ද්‍රහයින් ඉන්ද්‍රිය අදැකකිම්මලින් ගන්න ලෝකයේ පිළිබඳට මැදහත් සිතක් තියෙන්නේ ත්‍රිවිධ වේදනාව ගැතයාට මදහත් සික් තියන්නේ දැ සුක ේදනාව වැෙනද වගේ රාගේ හැද නිි්න. ඒවගේම පන්නත්න ඒ ශ්‍රාවකයා තුළ බොහොම සමාහිත සිතක් තියන්නේ එකන් කුසල් සිතේ එකගතාවයක් පවතිනව වෙනද වගේ කෙසුන්ගින් බැට කන්නේ නෑ කලෙස් ගති අයින් වෙලා ගිහින් තියෙන එබඳු මට්ටමක් නන්තියෙන්නේ ඒවගේ ශ්‍රාවක බය නැතු ඇස්තක පියාගන්නු. ඒැතු ඇදක පිය ගඩ එ මඟ පලවබෝධය කර චන්තට ඉදිගට දිගට හරුරන අන්ඩෝන ඇම මත් සුකවේද දුක්වේද දුක්කම සුකවේදන නිති්‍යව වසේසා ේදනාවගෙනපු ලෝක නිතිවසිින් බලන ම තියාගණඩෝන සුකේද දුක්ේද දුක්කම සුකේද ආනාත්මසි දකින ඒ තමර ගැමර බලන කියන්නේ ඒ අරතුරටනේ අතුරින් බලන්ඩත් බෑ. කැඹිලාන තුරින් බලන්නත් බයි කැලැඹෙන නටනකම ංකරගන්නතමයි සමාධීින් උදව ගත්ති එතින් පස්සය අපට ලොකට සමාධීින් උදවක් කෝනත් නෑ මක සමාධීින් උදව් අර්ගත යුත්ත අයට වේදනාව තුළ අනිත්්‍ය වසින් සසානනාත්මෝසින් දකිනකම ගැඹුර ස්පර්ෂි කරගන්නතා කල් ඉතින්ගේ ගැම්බුරෝයිස් පර්ශවෙල්ල දැන්න්නට පැහැදිලි පේන ේදනාව තුළ අනාත්මෝසින් දකිනකම කුත්යනො වේදනාව ගැන්නත් දුුණු ලෝකේ තුළ තනාත්මෝසි ම මගේ කියල ගණ්ඩ දෙයක් එලිය ලෝකේ ඇත්තෙත් නෑ මගේ ඇතුි ඇත්තෙත්න තුළ වේදනවත් ම කිය ගණ්ඩ බෑ වේදනාවත් මගේ කියලා ගණ්ඩ බෑ වේදනාවත් මගේ ආත්මී කියල ගණ්ඩ බෑ වේදනවගෙනාපු ලෝකයයක්ත් මම කිය ග්ඩ බෑ මගේ කිය ගණ්ඩවෑ මගේ ආත්මි කියල ගඩ බෑ කියලා අන්නාආත්ම වසයම දකිමින් වාසේ කරන ශ්‍රාවකයයක් දිිගින්දිට දිගිින්දිගට එක එකමයි කරකරින් ඩෝඩ. ඇතුදුු බුදුරජනක ශ්‍රාවකයක් වේ මොකත් කණඩ ඔන්න ඇද නෑැ පින්නත්ිේෙන මොකත්ම කරඩෝනෑ ඕකමයි බල බලින් ඕන්නන ගැම්ුරේදි කට එතකොට යාගේ හිත නිකෙලෙස් වෙනවා මයි නිකලෙස්සුන් ඇත්තං නිකෙලෙසුන් නත්තං යා බයිවෙන්ඩෝනෑ ඇති ස්රව සුගති ස්තිරව සුගති එඇතන ව චින්තනය තමයි අපි දිගින්දිකරට දිගිින්දිගටපු පූුණු කරගෙන පූුණු කරගෙන යන්ඩෝන පින්නත්න්නේ එතකොට යාට ඥානය උපදිනවා අතීතන්සේ ඥානය නාගතන්ස ඥාන පච්චුප පන්සේ ඥාය උපදින තති ඥාන උපදවාගෙන සිත්සේ සංසාරෙන් ගොඩ වෙන්නයි තියෙන මේ වැඩ පිළිවෙල ගොඩා කමමාරු දෙයක් විදිරි ගණ්ඩපා මික ගොඩා දහම් දැනමන කියල ගන්්ඩ එපා ටික 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 තම තමන්ගේ ජීවිතවල මේ ධර්මය දවුණු කරගෙන ඉදිරියට යන්න නොබෝ කාලෙකින් ඔබ හැම දෙනාටම මේ උතුම් බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමය කුසල් හේතු වාසනාවේවා කියල